ಸಂಗೀತ ಸಂಚಾರ್ಯ ಐಬೋವನ್ ಇತಿ ಕೋಮದ ಒದಗಿನ್ನ ಏಮದ ಎಲ್ಲ ಕಿರಿ ಇತಿ ಕೋಮದ ಹಿತನವಾ ಒಬ್ಬ ಸ್ವಿನ್ ಸನೀಪೇನ್ ಎತಿಕೇಲ ಅದತ್ ಆರಂಭ ಕರಾನಟೈ ಸೂದಾನಂ ವೆನ್ನೆ ಸ್ಪರ್ಶ ಅದ ಅಪಿ ಇನ್ನೆ ಸಿಟ್ರಸ್ ವಾಸ್ ಕಡುವೆ ಏಕಗೇನ ಪಾಸೆ ಕ್ಯಾನಂ ಅದ ಅಪಿ ಒಬ್ಬ ವೆತಟ ಸ್ಪರ್ಶ ಕರಾನಟ ಸೂದಾನಂ ವೆನ್ನ ಗಾಯಕಾವ ಶ್ರೀಲಂಕಾವೇ ಜಾತ್ಯಂತರ ಸನ್ನಾಮಯಕ್ ಏ ಒಬೇ ಹಿತ ಸ್ಪರ್ಶ ಕರಪು ಹದವತ ಸ್ಪರ್ಶ ಕರಪು ಅಶಾಂತಿ ಆಯ್ಮತ್ ಆದರಿನ್ ಪಿಲಿಗನ್ನೋ ಸ್ಪರ್ಶ ಸಂಗೀತ ವೆಡಸತಹನಟ ಅಪೇ ಸಂಗೀತ ಸಂಚಾರ ಅಕ್ಕ ಮಮ್ಮ ಕ್ಯಾಮತಿ ದೆನ್ ಅಕ್ಕ ಮೇವೆನ ಕೊಟ್ಟೆ ದಶಕ ದೆಗಕ್ ವಿತರ ಮೇ ಇಂಡಸ್ಟ್ರಿಕ್ಕೆ ಇನ್ನೋ ಎತ್ತಕೊಟ್ಟ ಮಮ್ಮ ಕ್ಯಾಮತಿ ಮುಲಟಮ ಯನ್ನ ಓಕೆ ಎತ್ತಕೊಟ್ಟ ದೆನ್ ಅಕ್ಕಗೆ ಅಮ್ಮ ಇಂಡಸ್ಟ್ರಿಕ್ಕೆ ಇನ್ನ ನಿಸಾ ಎತ್ತಕೊಟ್ಟ ಅಕ್ಕಟ ಪೊಡಿ ಕಾಲದ ಅಮ್ಮ ಇಂಡಸ್ಟ್ರಿಕ್ಕೆ ಇನ್ನ ದೆವಂತ ಚರಿತೆಕ್ಕೆ ಗೆಟೆನ್ನ ಈಗಲಂಗ ಈಗಿನ ಗನ್ನ ಆವ ಗೊಡನಗೆನ್ನ ಲೋಕ ಉಪಕಾರ ಕೇನೋ ಅಪಿ ನಿಕಂ ಕಥಾಕಲುತ್ತೇಮ ಅಕ್ಕ ಕೇನ ಅಶಾಂತಿ ಕೇನ ಗಾಯಿಕಾವಗೆ ಮೂಲ ಗನ ಈ ಮೂಲ ಕೊಹೊಮದ ಹೆದೆನ್ನ ಮಟ ಮತ ವಿತಿಯಟ ನಂ ಅವರುದು ಹಯೇದಿ ವಿತರ ವೆಲದ ದನ್ನ ಏಕತ್ ಅಮ್ಮತ್ ಎಕ್ಕಮ ತಮೈ ವೆಲದ ದನ್ವೀಮಕಟ ಗಿಯಪು ಅವಸ್ಥಾವಕ ತಮೈ ಗೀತ ಗಾಯನಾ ಕರಲಾ ಹಿಮ ವೆನ್ನೆ ಮತಕ ಓ ಅನಿವಾರ್ಯ ಮಡ ಫಸ್ಟ್ ಚಾನ್ಸ್ ಎಕ ತಿಬುನಾ ಕಮರ್ಷಿಯಲ್ ಲೇಕ ಸಿಂಗ್ ಕರನ್ನ ಇತಿ ಮಮ ಜೀವಿತೇಟ ಸ್ಟುಡಿಯೋ ಹೇಕಟ ಕ್ಯಾನೆ ಪೊಡಿ ಕಾಲೆ ಚೂಟಿ ಕಾಲೆ ಅತ್ತನಮ ಮಮ ಗೊಡಕ್ ಸ್ಟುಡಿಯೋಸ್ ವಲ ತಮೈ ಹಿಟಿಯೆ ಏ ಕ್ಯಾನೆ ಅಪೆ ಅಮ್ಮ ಗೊರ ಪ್ರೊಡಕ್ಷನ್ಸ್ ಕರನವಾ ಗೊರಕ್ ಫೇಮಸ್ ಸಿಂಗರ್ಸ್ ಲತ್ತೆಕ್ಕ ವ್ಯಾಡ ಕೆರುವ ಏ ಹಿಂದೆ ಪೊಡಿ ಕಾಲೆ ಇಂದಲಮ ಮಮ ಅಮ್ಮ ಅತ್ತೆಕ್ಕ ಇಸ್ಕೋಲ ಎರ್ಲ ಎನ್ನೆ ಸ್ಟುಡಿಯೋ ಏಕಟ ಹೆಬೆ ಮಟ ಏ ವೆನಕೊಟ ಕ್ಯಾನೆ ಗಾಯನಾ ಕರನ್ನ ಚಾನ್ಸ್ ತಿಬುನ್ ನೆಹೆ ಅವ್ರದ್ದು ಹಯೇದಿ ವಗೆ ಸಿಂಗ್ ಕರನ್ನ ಚಾನ್ಸ್ ಲ್ಯಾಬುನ
ඉතින් මම ස්ටුඩියෝ එකට ගිහිල්ලා මට කිව්වා අම්මා කිව්වා හරි ඕකේ මෙහෙම තමයි කියන්න ඕනේ මගේ මට වෝකල් ඩිරෙක්ෂන් එකක් දුන්නා කොහොමද වෙන්න ඕනේ කියලා මම හිතන්නේ මගේ ෆස්ට් හාමනිය එකත් මම අවුරුදු 6 තමයි දැම්මේ ඒ කියන්නේ මම හිතන්නේ 6 year old කෙනෙක්ට හාමනිය එකක් දානවා කියන්නේ achievement එකක් ඉතින් මම ඒක දන්නේ නැහැ පොඩි කාලේ හැබැයි මම ආයිත් අවුරුදු 20ක් වගේ ගියාට පස්සේ ඒ commercial එක මට රාජ් සෙනවිරත්න අංකල් තමයි රෙකෝඩින් එක කරුවේ මට MP3 එක එව්වා. එවල මං අහනකොට මං ඇත්තටම හිතුණා මරු කියන්නේ පොඩ්ඩෙක්ට ඒ වගේ හාමනිය එකක් දාලා හොඳට වෝකල් ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකත් එක්ක සින් කරන්න හම්බුණු chance එක ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ ඒ ජර්නි එකෙන් තමයි මම මෙතනට ආවේ. එහෙමනම් මුල ගැන කතා කරපු නිසා අපි ඊළඟ කතාබහට යන්නට කලින් මේ සසරේදී මං ඔයාව හොයාගන්න ඕනේ මේ අශාන්ති සමග නාද සමග ස්පර්ශ SLT මොබිටෙල් සේවාවන් MySLT ඇප් එක හරහා කරගන්න.
ස්පර්ශ සංගීත සංචාරය වෙනස් තැන් මවන වෙනස්කම් ස්පර්ශ ඔබේ ආදරණීය සංගීත සංචාරය අද අපි ඉන්නේ සිට්‍රස් වස්කඩුව දකුණු ආසියාවේ දිග්ගම හෝටලේ ඕගලන්ට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා මීටර් 400ක් විතර දිග පිරිසිදු මුහුදු වෙරළක සුවය අත්විඳින්න ඒ වගේම තමයි මේ රටේ හෝ වේවා වෙන රටක හෝ වේවා ඕනෑම කෙනෙක්ට සුවබර සැපදායි වෙරළ නිවාඩුවක් ගන්න එන්න හොඳම තැනක් තමයි මේ සිට්‍රස් වස් කඩුව කියලා කියන්නේ කොළඹ ඉඳන් උපරිම විනාඩි 45ක් විනාඩි 50ක් ඇතුළත මේ ස්ථානට එන්න පුළුවන් ඔකේ අර සැන්විච් එකේ කතාව මතකද මතකයි හරි රසවත් කතාවක් ඒක ඒ කියන්නේ මේ කෙනෙක් ෆේමස්ද කියලා අශාන්තියක්ක මුලින්ම දැනගෙන තියෙන්නේ සැන්විච් එකක් කන ගමන් අපි අහම මේ කතාව මොකද්ද කියලා මම ඉස්සර කිව්වා වගේ මේ පොඩි කාලේ ස්ටුඩියෝස් වලින් වැඩිපුරම ජීවත් වුණේ මම ඒ කියන්නේ ඉස්කෝලෙන් පස්සේ ගෙලින්ම එන්නේ හෝම්වර්ක් කරන්නයි නිදා ගන්නයි ස්ටුඩියෝ එකේ මම ස්ටුඩියෝ එකේ ඩ්‍රම් රූම් එකේ උඩ තමයි නිදා ගන්නෙ එතන තමයි මගේ චිල් ස්පොට් එක එතකොට අම්මා වැඩ කරන්නේ ඒ දවස්වල ගොඩක් ඔඩියෝ ප්‍රොඩක්ෂන්ස් කරන්නේ රූකාන්ත අයියා ඉන්ද්‍රාණී ආන්ටි සුනිල් අංකල් නීලා වික්‍රමසිංහ ආන්ටි වගේ චරිතත් එක්ක ඉතින් මම පොඩි කාලේ ඉඳලා ඒ වගේ ලෙවල් එකේ ආටිස්ට්ලත් එක්ක තමයි හැදුනේ. හැබැයි සෑන්ඩ්විච් එක ගැන කතාව කියනකොට එතකොට හිටියේ ඉන්ද්‍රාණීත් එක්ක නේද? ඔව් ඉන්ද්‍රාණී ආන්ටි හිටියේ. අපි දැන් ඔගේ ස්ටුඩියෝ එකේ ඉස්සරහා දැන් ස්ටුඩියෝ එකට එන්ටර් වෙන්න හදන ගමන් මම සෑන්ඩ්විච් එකක් කකා පාරේ ඉන්නවා පොඩි අවුරුදු 5ක් විතර ඇති. කවුද එක්කෙනෙක් ලොරියක ඉන්ද්‍රාණියක්ගේ ගල කෑ ගැව්වා. ඉතින් මම මට ඇත්තටම පුදුම වුණා. මම බැලුවා මෙයා කොහොමද මේ අපේ අම්මගේ යාළුව අඳුරන්නේ කියලා. එතකොට තමයි මම දන්නේ ෆේමස් කියන වර්ඩ් එකේ මීනින් එක මොකද්ද කියලා. ජනප්‍රියත්වය කියන්නේ ප්‍රසිද්ධිය කියන්නේ දෙකක්. ඒ වගේම තමයි මගේ හිත හිරි වැටුනොත් ඔයාගේ ඇස් දෙක දිහා දැකලා මං අනිවාර්යයෙන්ම මගේ ආදරේ හුස්මක තියලා ඔයා ගාවට එවනවා මේ ස්පර්ශ හිත හිරි වැටුනා හිත හිරි වැටුනා
රාගධාරී සංගීතේ මහනවද? අහන්න කැමති. නමුත් අක්කගේ වොයිස් එකට ගැළපෙන ගීත පමණයි අක ගායනා කරන්නේ. එහෙමත් නෑ. මම ට්‍රයි කරනවා පොඩ්ඩක් out of the box හිතන්න. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් පොප් සොංග්ස්, රැප් සොංග්ස් විතරක් කියන්නේ නැතුව අනිත් ඒවත් කියන්න මම උත්සාහ කරනවා. හැබැයි මගේ ස්ටයිල් එකේ මම හිතන්නේ මගේ ස්ටයිල් එක මැගෙන්නේ නැහැ. මම දන්නේ ඒක ඇත්තටම හොඳ දෙයක්ද නැත්නම් කර්මයක්ද කියලා. මගේ ස්ටයිල් එක මැගෙන්නේ මම කියන්නේ මගේ ස්ටයිල් එකට එහා මට කියන්නේ වෙන රාමුවකට කියන්නේ යන්න බෑ. ඒනේ ඔයා දැන් ඒ නිසාම නේද, ඒ කියන්නේ out of box හිතන නිසාම නේද సౌందర్యාත්මක ක්‍රියාකාරකම් වලට වැඩි තැනක් දෙන මොන්ටිසෝරියකුත් පටන් ගන්නෙ. ඔව්. ගොඩක් කල් මම හිතන්නේ 2008 මොන්ටිසෝරි එකක් පටන් ගත්ත මියුසික් ස්කූල් එකත් එක්කම hand in hand මොන්ටිසෝරි එක obviously morning times වලට, ඒ වගේම ඊට පස්සේ මියුසික් ස්කූල් එක evening times වලට. එතකොට මේ ඔක්කොම ටික කොහොමද මැනේජ් කරගන්නේ? ඔව්, ඒක මැනේජ් කරගන්න හරිම අමාරුයි. ඒක ඉතින් අවුරුදු 6ක් විතර අපි කරා මොන්ටිසෝරි එක melodious minds. ඒකෙන් මම හිතන්නේ අවුටුන ළමයි තාම මාත් එක්ක ඉන් ටච් ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් මියුසිකල් ෆීල්ඩ් එකට ගිහිල්ලා තියෙනවා ඒ ළමයි. melodious minds නේ. ඒ කියන්නේ මියුසික් සම්බන්ධයෙන් මනස. ඒ කියන්නේ ඒකේ මම දකින ඇත්තටම හරි ලස්සන කාරණාව තමයි පොතපතට එහා ගිහපු දෙයක් දරුවන්ට දෙන්න පුළුවන් නම් ඒක සෑහෙන වටිනවනේ අක්කේ. ඔව් අනිවාර්යෙන්. දැන් එහෙම යන ගමනකදී අද වෙනකොටත් අශාන්ති ස්කූල් ඔෆ් මියුසික් හරි ලස්සනට ගලාගෙන යනවා. ඒකෙනත් අපේ කට්ටියට කියන්නේ නොදන්න කට්ටියත් ඇති. අනිවාර්යෙන්. එතකොට අපි මං හිතනවා ඒක අපේ ප්‍රේක්ෂකයන්ට, ආදරණීය ප්‍රේක්ෂකයන්ට මතක් කරොත් හොඳයි කියලා. අශාන්ති ස්කූල් ඔෆ් මියුසික් පටන් ගත්තේ 2008. දැන් අපි අවුරුදු 13ක් 14ක් විතර ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. වෝකල් ට්‍රේනින් සම්බන්ධයෙන් මම පුහුණු කරන්නේ ඉංග්ලිෂ් පොප් සංගීත සහ සිංහල පොප් සංගීත. ඒ වගේම කොවිඩ් වෙලාවේ මට ඇත්තටම ඔළුව කසකස හිටියා මොකද්ද දැන් මේ කරන්නේ කියලා. දැන් අවුරුදු 10ක් විතර ෆිසිකල් ස්කූල් එකක් කරලා ස්ටේජ් එකක් ළමයින්ට දීලා කොන්සර්ට්ස් කරලා මේ ක්ලාස් ෆිසිකල් ක්ලාස් කරලා කොහොමද මේ මොඩල් එක දැන් අපි ඔන්ලයින් ගෙනියන්නේ, ඔක්කොම ඔන්ලයින් යනවා. හිතලා ට්‍රයි එකක් දීලා අපි සාමාන්‍යයෙන් ස්ටේජ් එකේ වෙරි ෆ්‍රීලිනේ පර්ෆෝම් කරන්නේ, පර්ෆෝම් කරනවා වගේම හිතලා මොඩල් එකක් හදාගත්තා. හරියටම Zoom වලට ඔන්ලයින් ලර්නින් වලට හරියටම මැච් වෙන මොඩල් එකක්. ඒ මොඩල් එක තාම අවුරුදු 3ක් දැන් සොලිඩ්ලි දුවනවා. සොලිඩ් කියන්නේ අපේ බේස් එක ට්‍රිපල් වුණා, 3 ගුණයක් වැඩි වුණා. ඒ වගේම ලංකාවෙන් පිට ගියා අපි. ඒ කියන්නේ ලංකාවේ ස්ටුඩන්ට්ස්ලටත් ක්ලාසස් කරනවා ෆිසිකල් සහ Zoom. හැබැයි අපේ ලංකාවේ ඩයස්පෝරාවේ ඉන්න කට්ටියට මේ ලංකාවේ මියුසික් ඉගෙන ගන්න, කියන්නේ අපි අපේ සංගීතය ඉගෙන ගන්න සහ අපෙන් ඉගෙන ගන්න chance එකක් තිබුණ නැහැ මීට කලින්. කොවිඩ් ඒ දොර ඇරලා දුන්න මට. ඉතින් අපේ ලංකාවේ සංස්කෘතිය, අවුරුදු සිරිත් විරිත් ගීත, ඒ වගේම සිංහල ලස්සන සිංහල ගීත, ඉංග්‍රීසි ගීත අපේ ලංකාවේ ඩයස්පෝරාවට දැන් උගන්වලා දෙනවා අපි ඔන්ලයින් 24/7. එහෙම තමයි අශාන්ති ස්කූල් ඔෆ් මියුසික් මේ විදිහට දිගහැරෙන්නේ. කතා බහක් හරි ලස්සනට ගියා. ඒ නිසා දැන් සූදානම් වෙන්නේ තවත් ගීතයක් ඔබගේ හදවතට ස්පර්ශ කරන්නට. අවසර තියෙනවා නම් ඔබේ අත ගන්න. හිතන්නේ දෙපාරක් ගන්නවාමයි. මේ ස්පර්ශ නාද සමග අද ඔබගේ ආදරණීය කටහඬ අශාන්ති. අවසර නැත මට ඔබේ
විරාමෙන් අනතුරු නැවතත් වෙනස් තැන් මවන වෙනස්කම්. අද අපි ඉන්නේ සිට්‍රස් වස්කඩුව. මම පෙර කීසේම දකුණු ආසියාවේ දිගම හොටෙල් එකේ. මේ රටේ ඉන්න කට්ටියටත් පිට රටේ ඉන්න කට්ටියටත් සුවබර සැපදායි වෙරළ නිවාඩුවක් ගන්න ඕන නම් හරියනම තැනක්. අද අපේ අමුත්‍ය ඔබගේ නොඅමුත්‍ය ඔබගේ ආදරණීය අශාන්ති. ආදරය ගැන මොකද හිතන්නේ? මම සාමාන්‍ය මේ ප්‍රෝග්‍රෑම් එකට එන හැම කෙනෙක්ගෙම අහන ප්‍රශ්නයක්. ඒකනේ. අනිවාර්යෙන් හරිම සුන්දරයි. අපිට ආදරේ හදවත ඇතුලේ නැත්තම් ගායනා කරන්න බෑ. ආදරය කියන්නේ ඉතින් කලර්ස් ගොඩක් තියෙනවානේ ලව් වල. ලව් කියන්නේ හાર્ට් බ්‍රේක් උත් එක්ක රයිට්. සෝ ඉතින් ඒ වගේම ගොඩක් වෙනස් කලර්ස් තියෙනවා. ඒවා ඔක්කොම එක්ස්පීරියන්ස් කරන්න ඕනේ ගායකයෙක් නැත්තම් ගායිකාවක් වන්න. මේ ස්ටේජ් එකේ ඒ වේදනාව, ඒ ලව් එක අනිවාර්යෙන් එක්ස්ප්‍රෙස් වෙන්න ඕනේ. හැබැයි මම වැඩියම මේ දවස්වල මගේ එනර්ජි එක යොදන්නේ සෙල්ෆ් ලව් වලට. ඒ කියන්නේ මම හිතනවා මේ දවස්වල ඔක්කොමලට ප්‍රශ්න වැඩි. තමන් ගැන ඉන්ටර්නලි රිෆ්ලෙක්ට් වෙන්න ගොඩක් දේවල් තියෙනවා. තමන්ගෙන් පටන් ගත්තොතින් මම හිතන්නේ ලෝකෙම වෙනස් කරන්න පුළුවන් කියලා. හරි ලස්සන අදහසක්. මේ දැන් අපි ගෙනාව කතා බහට හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයක් මම මේ අහන්නේ. ඔබ අම්මා වගේම අපේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක පෝෂණය කරමින් ඉදිරියට යනවා. නමුත් අක්කා ඒ මාවතට අවතීර්ණ වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක් වෙන්නේ නැද්ද? මම හිතන්නේ අනිවාර්යෙන් ඒක වෙන්න තියෙන වෙලාවට වෙයි. You have to give time, patience. ඒ වගේ දේවල්. ඉතින් මම හිතන්නේ ඒ වගේ දේවල් push කරන්න බෑ. Creativity කියන්නේ push කරන්න බැරි දෙයක්නේ. ඉතින් අපි creative මිනිස්සු වෙලා මම හිතන්නේ පොඩ්ඩක් මම ගොඩක් බුද්දිස් ෆිලොසොෆි එක හදාරනවා.
So ඒ පොයින්ට් එකෙන් තමයි මම කිව්වේ self love ගැන. ගොඩක් මෙඩිටේට් කරනවා, ගොඩක් දේවල් ගැන හිතනවා. ඉතින් මම හිතනවා හැම දෙයකටම වෙලාවක් තියෙනවා කියලා. අක්කට සිං කරන්න පුළුවන්ද? මොකද්ද? ඔයාට නෙවෙයි මං කියන්නේ, ඔයාගේ අක්කට. ආ, මගේ අක්කට. මොකද මම මොකද්ද කියලා හැමයි මට. අපේ අක්කට සිං කරන්න පුළුවන්. හැබැයි එහෙම සිං කරන්නේ නැහැ. ඒ කියන්නේ අම්මයි මයි සිං කරනවා වගේ සිං කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෝරල් මියුසික් වලට සම්බන්ධ වෙලා තියෙනවා. අපේ අම්මා වියා ශ්‍රී ලංකා කියන ගීතය රචනය කෙරුවා සහ මෙලඩිය එක හැදුවා, ප්‍රොඩියුස් කෙරුවා. අපේ අක්කා ඒකේ ෆීචර් වුණා. ඔව්. එතකොට මට අවුරුදු 3යි. මම අම්මත් එක්ක ආගියු කරනවා, ඇයි අක්කාට සින්දු කියන්න දෙන්නේ මේකේ, මට කියන්න බැරි කියලා. හරි. එදා ඒ සින්දුවට සම්බන්ධ වෙන්න දුන්නේ නැහැ. අවුරුදු 20කට පස්සේ හර්ෂ මාගල අන්දස්ත් එක්ක, ඒ කියන්නේ එයා තමයි කෝ ප්‍රොඩියුස් කරුවේ, මට සින්දුව කියන්න චාන්ස් එකක් හම්බුණා. ඉතින් එයා කිව්වා, මතකද මට කිව්වා අවුරුදු 3ේදී මට මේක කියන්න චාන්ස් එකක් නැහනේ, අද හම්බුණා චාන්ස් එක. ගීතයක් අහමු. මේ ඔබේ ආදරණීය ස්පර්ශ. ස්පර්ශ අද සිට්‍රස් වස් කඩුව ඉඳලා
අද අපේ ආදරණීය කටහඬ අශාන්ති. අකේ දැන් අපේ කලාවේ රැඳෙන්න නිර්මාණ කළ යුතුමයිනේ. එතකොට සමහරක් අය එක දිගට නිකන් නිර්මාණ මැෂින් එකක් වගේ සින්දු හදනවා කරගෙන යනවා. නමුත් මම ඔබේ දකින විශේෂත්වය සහ මම ගරු කරන කාරණාව තමයි අර කියනවනේ දැනිලම දෙයක් කරලා දැනිලම දෙයක් කිව්වම ඒක ඇත්තටම සෑහෙන කල් පවතිනවා. එහෙම නේද ඔයා වැඩ කරනවා? එහෙම කියන්නේ මම සර්ච් කරත් ඉන්ටර්විව්ස් වලත් ලොකුවට නැහැ. එතකොට YouTube එකේ ඉන්ටර්විව්ස් එහෙම නැහැ. හැමදේම හරි තෝරා බේරගෙන තමයි හරි පරිස්සමින් කටයුතු කරන්නේ. ඒ වගේම තමයි නිර්මාණවලදීත් යම් කාලයක් අරගෙන තමයි අක්ක නිර්මාණ කරන්නේ. අනිවාර්යෙන්ම මම හිතනවා ඒක හරිම වැදගත් කියලා. ඒ කියන්නේ හැම දෙයකටම යනකොට අගේ අඩු වෙනවනේ. අනිත් එක අපි හිතා ගන්න ඕනේ අපිට මැච් වෙන දේවල්, අපිට මැච් නොවන දේවල් හැමදේම කරන්න බෑ. තමන්ගේ බ්‍රෑන්ඩ් එක හඳුනා ගන්න ඕනේ මොකද්ද කියලා. බ්‍රෑන්ඩ් එක කියන්නේ අපි ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙනකොට අපි හරි පොඩි. මට අවුරුදු 17යි. මම බ්‍රෑන්ඩින් ගැන මොකුත් දෙයක් දන්නේ නැහැ. ඒ වගේ දේවල් මට ඔක්කොම කියලා දුන්නේ බාතිය සහ සන්තුෂ්. ඒකෙන් මම හිතනවා මට හොඳ අයිඩියා එකක් ආවා සහ අවබෝධයක් ආවා මාකටිං සහ බ්‍රෑන්ඩින් කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ දේ සම්බන්ධයෙන් මම සෝංග එකක් හැදුවත් කවුද ෆීචරිං ආටිස්ට්, කවුද ප්‍රඩියුසර්, කවුද ලිරිසිස්ට්, මොකක්ද සෝංග එක, ඒකේ කලර් එක මොකද්ද, මට මැච් වෙනවද, ඒ දේවල් ඔක්කොම ගොඩාක් වැදගත් වෙනවා මට. ඉතින් ඒ හින්දා ක්‍රියේෂන්ස් කරන්න වෙලා අරන් කරන්න ඕනේ. නිකන් අර කොත්තු දානවා වගේ සෝංග්ස් දානවා කියන්නේ ඉතින් ඒක හරියන්නේ නැහැ. පොඩ්ඩක් ප්‍රොසෙස් එකක් තියෙනවා, හිතන්න ඕනේ, හරියට කරන්න ඕනේ. ඉතින් මං ආසයි පොඩ්ඩක් වෙලා අරගෙන මං හිතන්නේ අවුරුද්දට මට ඇත්තටම නිර්මාණ හතරක් විතර, ලස්සන නිර්මාණ හතරක් විතර කරන්න පුළුවන් නම් ඒක මට ඇති. තරණය කරමුද? ඒ තරණය කරන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ අහගෙන ඉන්න මේ අශාන්ති සමග ස්පර්ශ. ලයක්සේ නොසැලී මායනම
අවසන් විරාමයයි ඒ ඔබත් අපිත් ගත්තේ. අශාන්ති කියලා කිව්වහම නිකන් අක්කේ මම ඇත්තටම කියන්න ඕනේ මම හරිම ආදරය කරන හරි ආස කැරක්ටර් එකක්. මොකද ඔයා වගේ එක්කෙනෙක් ලංකාවේ බිහිවුන්නේ නැහැ. Right. ගොඩාක්ම ස්තුතියි. I'm humbled for your words. ඒ කියන්නේ එක කාරණාවක් ඒක නිකන් මෙහෙම පොඩි පොඩි අපි දෙන්නගේ chat එකක් යන්නේ ඕගොල්ලෝ එක බලන්න මට ඒකට කරන්න දෙයක් නැහැ. මොකද ඕගොල්ලන්ට දීපු time එක දැන් ඇති දැන් මගේ time එක චූටක් ගන්නවා මෙයත් එක කතා කරන්න. මම ආස වුණා ඇත්තටම කැප් එකක් දාලා ඒ ලොකු ටී-ෂර්ට් එකක් අඳලා ආපු ඒ hip hop style එකේ ඒ අශාන්තිට මම මාර ලව්. ඒ කියන්නේ මම වගේම මගේ සෙට් එකේ ඉන්න කට්ටියත් ලව්. මට ඉන්නවා ගෑන් එකක් ඒකලං හැමෝම ලව්. මං හිතන්නේ මේ බලාගෙන ඉන්න කට්ටියත් එයාට හරි ලව්. ඇයි ඒක චේන්ජ් උනේ? මම හිතන්නේ මට හරි හර්ට් එකට. ඉස්සෙල්ලාම sorry. Secondly me nah okay out of jokes mang idane mama industry ekata athul wenakota mama podi man kiyuwa wage etakota apita phases thiyenawane life eke then then eka eka welawaka then mata mage yaluwa kiyuwa then then athi ne then toppiya anda t-shirt loku t-shirt ekak damma baggy jeans ekak anda then athi ne wenas karumuda etakota matath hithuna atta mamath මමත් මචුව වෙනවා. ඒකත් කාරණාවක්. අනිත් එක රීඉන්වෙන්ෂන්. ඒකන මොකක්ද කියන වචනේ රීඉන්වෙන්ෂන්. නැවත ගොඩනැගීමක්. ආ ඒ වගේ. ඔව්. ඔව්. ඒ වගේ එකක්. රීබර්ත් එකක් වගේනේ. ඔව්. ඔව්. මේ රීඉන්වෙන්ෂන් තිබුණ නැත්නම් ආටිස්ට් කෙනෙක්ගේ ලයිෆ් ස්පෑන් එක නිල්. ඒ කියන්නේ let's say for instance මම මෙහෙම උදාහරණ දෙන්න. දැන් ලහිරු මට කිව්වා මම ලාසින්නියෝ වුණේ නැත්තම් මගේ බ්‍රෑන්ඩ් එක එතනින් ඉවරයි. සෝ එයා වෙන ෆේස් දෙකකට ගියා. ඉතින් අශාන්ති කියන බ්‍රෑන්ඩ් එක මං හිතන්නේ අර ටීනේජ් ඉයර්ස් වල නැත්තම් අර 20 තිබුණ බ්‍රෑන්ඩ් එක ඒක වෙනස් වෙන්න වුණා. තව මචුව වෙන්න තව දේවල් ගැන කතා කරන්න තව සීරියස් ටොපික්ස් ෆෑන් බේස් එකට දෙන්න. ඉතින් ඒ හින්දා තමයි වෙනස් වුණේ. මම ඒ කියන්නේ මං හිතන්නේ every 5 to 10 years ආටිස්ට් කෙනෙක්ගේ චේන්ජ් එකක් ඉමේජ් චේන්ජ් එකක් අවශ්‍යයි. නැත්නම් ඒ බ්‍රෑන්ඩ් එක පොඩ්ඩක් ස්ටැග්නන්ට් වෙනවා. හැබැයි මම හරි ආත්මార్థකාමී විදිහට මම මේ දේ කියන්නේ. Sorry but එක කියන්න වෙනවා. මම ආසයි කවද හරි දවසක මං ඔයාලට ලව් ඒ කියන්නේ ඉස්සරහට කරන නිර්මාණ වලට මම ලව් තමයි. ඒනට මම කැමති ආයිමත් ඒ පරණ අශාන්ති මම දකින්න කැමති. මම ඒක කන්සිඩර් කරන්න. මේබි මට වෙන විදියකට ඒක ආයිත් ගොඩනගන්න පුළුවන්. අනිවාර්යෙන්. මම හිතන්නේ ඒකට ඔබත් අනිවාර්යෙන්ම කැමති ඇති. අක්කා thank you very much. මේ සංගීත සංචාරය මේ මියුසික් ට්‍රිප් එකට ආවා. Thank you very much. ඒකේ ස්තුති. ලොකු හයියක් ආවේක. මොකද හිතන්නේ මේ ස්පර්ශ මම දැන් කියන්න හිටියේ මම ගොඩාක් කැමතියි මේ ප්‍රෝග්‍රෑම් එකට. නලින් අයගේ එපිසෝඩ් එක දැක්ක මම මට හිතුණා ෂා මට මේ එපිසෝඩ් එකේ එකක් කරන්න තිබුණා නම් මර මේ 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 ෆිල්මින් එකේදී ඒක එපිසෝඩ් එකක් කරන්න තිබුණා නම් ඊට පස්සේ තමයි චින්තක ගමනක් මට කෝල් එකක් දුන්නේ. මම වෙලා ටිකක්වත් ගත්තේ නැහැ. මම කිව්වා අනිවාර්යෙන් මම යනවා. මම මාර කැමති මේ ෂෝ එකට. ගොඩක් වෙනස් අත්දැකීමක්. ඒ වගේම මියුසික් ප්ලස් කොන්සෙප්ට් වයිස් ගොඩක්ම වෙනස්. මම හිතන්නේ ලංකාවේ ජනප්‍රියම ෂෝ එකක් වෙනවා කියලා. Thank you very much. Welcome. ඒ වගේම තමයි විශේෂ මතක් කිරීම දෙකක් කරන්න ඕනේ. ඒ තමයි ඔබගේ ගමේ නැත්නම් ඔබ දන්න ලස්සන තැනක් තියෙනවා නම් මේ ලංකාවේ YouTube එකේ මේ ස්පර්ශ බලනකොට හරි නැත්නම් දෙරණට කතා කරලා හරි කියන්න අපේ ගමේ මෙහෙම ලස්සන තැනක් තියෙනවා කියලා නැත්නම් YouTube නැරඹුමකදී ඔයගලන්ට පුළුවන් යටින් කමෙන්ට් එකක් දාන්න මෙන්න මෙහෙම තැනක් තියෙනවා මෙන්න මෙහෙම කියලා අපිට ඔයගලන්ට පුළුවන් නම් ෆොටෝ එකක් පවා දාන්න පුළුවන්. ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද
ස්පර්ශ කියලා කියන්නේ ලංකාවේ ලස්සන ලෝකෙට ගෙනියන වැඩක්. ඒ වගේම තමයි මේ වෙනකන් අපි ආටිස්ලා ගොඩක් මේ සංගීත සංචාරයත් එක්ක එකතු කරගත්තා. අද වන විට අශාන්ති අක්කපවා මෙතන ඉන්නවා. මම පෞද්ගලිකව දකිනවා ඕගොල්ලෝ දාන කමෙන්ට්ස් වල මේ ආටිස්ට් වගේ ඉන්න, මේ ආටිස්ට් වගේ ඉන්න කියන එක. අපි නිරන්තරයෙන් තවමත් ඒ එවැනි ඔබ කියන, ඔබ කමෙන්ට් කරන ආටිස්ට්ලව ගේන්න අපි මාර උත්සාහයක් ගන්නවා. ඉතින් කවදා හෝ ඔවුන් අපි ගේන්න අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා. පොරොන්දුයි කියලා කියන්න බෑ. මොකද ඔවුන්ගේ වැඩ කටයුතුත් එක්ක සමහරක් වෙලාවට ඔවුන්ගේ කාර්ය බහුලත්වය ඔවුන්ට. ඒ වගේම තමයි විශේෂ ස්තුතිය සිට්‍රස් වස්කඩුව කළමනාකාරීත්වයට. එහෙමනම් අන්තිම ගීතයත් එක්කයි මේ එකතු වෙන්න යන්නේ. අක්කා ජය වේවා. ජය වේවා. ආදරෙයි. ආයිමත් එන්නම් පොරොන්දුයි. ජය වේවා. Keep on.